සංජලව එදට ආවා මේ වැඩි වෙලාවක් ගන්න නැහැ අපි ගිහිල්ලා බලමු ගේ කවද ඇවිල්ලා ඉන්නේ එයා ඉන්නවද කියලා බලමු සංජීව අපි රෝන්න මේ අද කියන්නෙම නැතුව ඇතුලේ අති ගන්න 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 බල ඉන්න පුරොන්ද පිටි ගන්න අනිවාර්ය අනිවාර්යෙන්ම ඔන්න මේ වාට තියෙනවා මේ දැකන්න රුතියන ප්ලේ ගන්න පුළුවන් පොඩ කතාවුනේ ඔහොම ඔහොම ෂර්ට් එකක් ඕන්න අපි ඔහොම කතාවු සංජී ඔන්න අපි ජේතුමෝගේ කිව්වා අපි මෙහෙම කෙනෙක්ට අපි මෙහෙම තෑග්ගක් නැතුව දෙනවා කියලා කෝටි ගානක් තෑග්ග ගන්න මේ නමුත් ඉතින් ඔන්න ලීඩ් গিටාර් එකේ බෑක් කැම්ප් එක තියෙනවා ඉතින් අප හලාවතට තමයි හොයාගෙන ආවේ ඉතින් මට මල්ලේ නේ මම හිතන අයියා මේ ඔයා කිව්වා මට අයියා මට ගොඩක් අපහසුකම් තියෙනවා ඉතින් මම මේ මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම අපිට ගොඩක් දෙනෙක් කතා කරා මේ සම්බන්ධව මේ මේක අපි මේ වීඩියෝ කරගෙන මේ ලොකු වැඩක් කරනවා කියලා පෙන්වන්න නෙමෙයි මේව කරන්න ඉතින් නමුත් අපි දෙයක් කිව්වනම් ඒ විශ්වාසය අපි රකින්න ඕන. ඉතින් ඒක නිසා තමයි මෙයාගේ කකුලත් බෑ කියලා මට මෙයා මැසේජ් කරා අයියේ මට මේ පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම වීඩියෝස් දැක්කා ලස්සන ප්ලේ කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ගෙදරට අපි ඇවිල්ලා ඉන්න වෙලාවේ අපිට පොඩි සින්දුවකුත් දැන් බලන් ඉන්න කට්ටියට වාට පුළුවන් කරලා බලන්න වා গিටාරේ කොහොමද මම මැඩලින් එක පොඩි එහෙමද? හා හා වාට පුළුවන් හොම් යන්න. හා හරි හරි යන්න. ආ හරි 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 උසින් ඔන්න තින් අපි පොරොන්දු ඉටු කරා වගේම ඔන්න ඔන්න බලන් ඉන්න අයට දැන් අහයි දැන් මේ දෙනවා කිව්ව එක්කෝ අපි ඔන්න දුන්නා. ඉතින් මම මේක මේ ස්පොන්සර් එක අපිට හම්බුන විදිහත් අපි අනිවාර්යයෙන් මතක් කරනවා. මම හිතන්නේ දැන් අපි මේ දේ දුන්නෙත් මම හිතන්නේ මියුසික් ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් නිහඬ වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් තමයි. ඉතින් මම හිතන්නේ එයාගේ වැඩ ටිකුත් අපිට බලන්න පුළුවන් වේ. ඉතින් සංජයයි අවුරුදු මාක් කලි ප්ලේ කරලා පෙන්නන්නකෝ. මෙලඩියක් ගහමු. දක්ෂයක් කියලා මට නම් තේරෙනවා. ඉතින් දැන් මේ ටිකේ මොකද්ද කියන්නේ? දැන් ඔයා දැන් බලන් ඉන්න කට්ටියට කියන්නකෝ දැන් මේ අපි දැන් මේකේ දුන්න පරමාර්ථයක්වත් තියෙන්න එපා. ඔයා ගැන අපි දන්නේ නැහැ නේ. ඇත්තටම මට දැනගන්න එන්න අපහසුතාවයක් තමයි තියෙන්නේ. මට මම කොච්චර දක්ෂම තමයි සභාවේ ඉගෙන ගත්ත කෙනෙක්. අපහසුතාව ගොඩක් තියෙනවා. ඉතින්
මට කවුරුද අත දෙනවනම් ලොකු දෙයක් ඉතින් මට. කියන්නේ ඉදිරියට යන්න පුළුවන්. අද දැන් දැන් මේ මේ වෙනකොට මොනවද කරන්නේ? මෙල ලිස් හදන්න ලස්සන බෙන්ච් හදන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න තියෙන පුළුවන් අතර ඉතින්. දැන් දෙන්නේ තමයි කවුරුත් නැත්නම්. නැහැ දැන් ඔය උපතින්ම ද අය ආබාද? නෑ මම අර 4 දාලි පොඩි. එනම් නම වේද කොහොමද දැන් ප්‍රසංග වලට සහභාගී වෙන දැන් කකුලක් වැඩ කරන්නේ නැහැනේ. ගොඩක් මේ ඒකයි මම ගොඩක් මේ යන්නේ නැත්නම් සමහර මම කතා කරලා තියෙන සමහර ඒවා මට පාසි ටිකක් ප්ලේ කරන්න එහෙම මම ඒකෙස්සක් ගහගෙන පොඩ්ඩක් ෂේප් එකේ ෂේප් එකේ ඉන්න පුළුවන්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් අපිට හැමදේම අපි දැන් අංග සම්පූර්ණ කකුල් අතපය අපිට තියෙනවානේ. දැන් මියුසික් කරද්දී ඇත්තටම ඕකට දැන් ඔහොම දෙයක් වෙන්න ඕක ආබාධයක්ද කියන්නේ ජීවිත ගමන තරණය කරන්න ආබාධයක් නෙමෙයි සමාජලාට මම ෂෝල්ට ගියාම මට සංසමාජිකෙන් වඩා මට පිළිගැනීමක් ලැබෙන අවස්ථාවක් දෙනවා මේ හිඳම ගන්නන්නේ අයිද හැම දෙයකවත් එක්ක දැක්තාව ටික ඉන්න ඕන කියලා විශ්වාස කරනවා එහෙම නැතුව පැනල්ටියක් නැතුවත් එහෙම වෙලා හරියට ඉන්නත් නැහැ ඒ කියන්නේ තමන්ගේ ආත්ම ශක්තිය තියෙනවා මේ මම කවදාවත් පරාදේ පාර ගන්න කැමති නෑ මම ඒකයි මම පිටාන් ඉන්නවා දැන් වාට කීයක් ඉන්ස්ට්‍රුමන්ට් කොච්චර ප්‍රමාණයක් දෙකක් සාමාන්‍යයෙන් 6-7ක් වගේ පුළුවන් මොනාද මට කියන්න මේ පැත්ත කොහෙද කියලා හලාවත අපි හලාවත මේ ගොඩක් දක්ෂ බිහින පැත්ත කලාව ඔව් ආසාවෙන් තමයි දේවල් කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒක තමයි මගේ තනිකම සේරම මේක තමයි. එනිසා හිතුවද දැන් ප්‍රොමෝ ඇවිල්ලා මෙහෙම දෙයක් කරාවි කියලා. විශ්වාසයක් තිබුණා අනිවාර්යයෙන්ම. ඒක වාමනේ කොහොමද දන්නේ කතාව. ඒත් මම සතේ නැතුව මේ ටිකේ මොකද මිනාට වෙලා ඉන්නේ. මම හිතුවද කාට දීලක් නැවට ආරක්ෂා කරනවා. ඒ වනික කොයි වෙලේ හරි හොයන්නේ. ආ එන්නම් එන්න. අම්මා තා වෙන්නු අපි. අම්මා අම්මෝ න අපිට මේ බීමෙහුත් කියලා දේවා. බොහොම ස්තුතියි. හරි අම්ම හරි හරි තියන්න. දැන් අයියට මම දෙන්න. ඉතින් අම්ම ගැනත් කියන්නක අම්මා මේ වැඩේට සහයෝගය ලබා දෙනවද? අම්මා එන්න දැන් එන්නකෝ. දැන් අපි රටක් ලෝකයක් මං හිතන්නේ ලෝකෙ හැමෝම බලනවා. පුතා ගැන කියන්නකෝ මොකද පුතා දක්ෂයිද? ඉතින් මෙව්වා මං දක්ෂ තමයි. ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික වැඩ ඒ කෝස් එකක් තමයි කරලා දැන් සංගීත හදලා මේ තරුණ මේ ආබාධිතකම අම්මට මේක මේ බරක්ද මේක මේ පුතා මෙහෙම ඉද්දි එහෙම කාලයක් මට බරක් දුන්නේ නැහැ දැන් කියන්නේ මට කියක් හරි මොකද දෙන්නේ කියලා සතුටුයිද පුතා ගැන මේවා ගැන නම් සතුටුයි ජීවිතේ දැන් මේ ඉත ප්‍රසන්ට් එක පොඩ්ඩක් බැලුවොත් මොකද කියන්නේ බැලුවොත් දෙන්න මම කල් ගන්න නේ බෙන්ජෝ බෙන්ජෝ හැම ගහන කට්ටිය අඩුයි නේද ලංකාවේ ගොඩක් නෑ නේද අඩුයි ඒක තමයි මම කියන්නේ ආවට ගිටාරයක් මම දැන් ඔක ජපානයේ තමයි අපිට එව්වේ ඉතින් මතක් කර යුතුයි අපේ ආදරණීය මිත්‍රයා සහෝදරයා සහ මගේ මයිය කෙනෙක් වගේ සුසාන්ත දිසානායක සහ චම්පා අක්කා මේ දෙන්නට ගොඩක් ස්තුති දාන්ත වෙන්න ඕනේ මොකද මේ වැඩසටහන මට කෙලින්ම කතා කරලා කිව්වේ ආදවතින්ම ස්තුති කර යුතුයි මොකද මට කිව්වේ මල්ලි අපි එකතු වෙලා මේ නැති කට්ටියට මොකක් හරි අපි හැම වෙලෙම දෙයක් කරමු කියලා ස්තුතියි ඉතින් මේ බලයින කට්ටියලත් ඉතින් අන්න සුභාරං කියත්තම දැන් අපි මේක මාස් පතා මම හිතන්නේ රම්සෙට් කට්ටලයක් විදුලි හොගන් ඔය වගේ ගොඩක් දේවල් අපි බෙදා දෙන්න සූදානම් සිටිනවා මම හිතන්නේ චම්පා සුසා ගක්කි ජපාන් ඉන්ටර්නැෂනල් කියන ඒ ජපාන් වල තියෙන ෂොප් එකේ නම මම කිව්වේ ඉතින් ඒකෙන් ලංකාවට ගොඩක් මියුසික් බඩු එහෙම එනවා ඉතින් බලමු අපේ ඉස්සරහට ඉතින් නැති කෙනෙක්ට දෙන්න එක තමයි ගොඩාක් වටිනාකමක් තියෙන්නේ ඉතින් නැති කෙනෙක්ට ලබා දෙන්න අපි අනිවාර්යයෙන් තව ගොඩාක් කට්ටි ඉන්නවා මම දන්නවා ඒ වගේ දෙයක් කරන්නේ අනිවාර්යයෙන්ම ඉතින් සංජීව අයියේ ඉතින් දුන්න වාගේ වැඩ බලන්න පුළුවන් අපිට ඉස්සරහට ඉතින් අපිට කරන්න පුළුවන් දේ ඔන්න බෑක් කැම්ප් එකකුත් තියෙනවා මේ හදවතින්ම අපි ස්තුති කරන අත්තල වෙනුවෙන් ඒ ප්‍රොම වැඩසටහනට මම ගොඩාක් ස්තුතිවත් වෙනවා මොකද මම නිතරම බලලා මම ඒක රසිකයෙක් ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් ඒක ඔයාලට ටීවී චැනල් එක
අවස්ථාව උදාහරණ ටිකක් මම ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම ඉතින් මේ ඒ දේවල් අපිට හම්බෙන්නේ මේ වගේ අයගෙන් තමයි. මොකද හදවතින්ම කියන කට්ටිය ලංකාවේ අඩුයි. කෙනෙක් පාගල දාන පොඩක් බලන් ඉන්නේ. මට මන තෝණ තරම් කැපිලි කිල්ල පට වට උඩක් දුන්නා. මේ ආබාධිත වෙලා. ඉතින් මේ ආබාධිතකම ශක්තියක් කරගෙන මේ ගමන යන්න තවත් මම හිතන්නේ සංජීවය සම්බන්ධ කරගන්න පුළුවන් මම නම්බර් එකකුත් මම යටින් දාලා තියන්නම්. ඉතින් කතා කරන්න පුළුවන් මම හිතන්නේ ජේ ප්‍රොමෝ channel එක 2020 දී අලුත්ම දේවල් එක්ක අනිවාර්යෙන් එනවා කියලා ඒ පොරොන්දුව මත අදට අයියේ ස්තුති වාට අනිවාර්යෙන්ම නැවත වාරයක් ස්තුති කරනවා. ඔයාගේ ඇත්ත තොරතුරු අපිට දීලා අනිවාර්යෙන්ම ඉතින් මම දැක්කා. ඉතින් මට හදවතට සන්නේදී බව දැනුන නිසා මම ආවා. ඉතින් අපේ channel එක subscribe කරන්න අවදා කරන්න එපා. අපි ඊළඟ මාසයේදී තවත් මේ වගේම ජීවිතේ ජය ගන්න උත්සාහ කරන කෙනෙක් එක්ක අපිට තියෙන සම්පත් බෙදා හදා ගනිමින් ඉදිරියට යන්න පුළුවන් ගමනක් අපි හදාගමු කියලා ආයුබෝවන් කියලා ලබන්නා වූ නවසර සුභ වසරක් වේවා කියලා හදවතින්ම ජේ ප්‍රමෝ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ගමන් අදට සමයි. Thank you.